එතකොට ආයසරයක් මම ඔන්න පටන් ගන්නවා ස්ක්‍රීන් එක පේනවනේ දැන් ඔබට මෙහෙම ස්කන්ධ වර්ග දෙකක් තියෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සහ සාපේක්ෂ අනුක ස්කන්ධය කියලා මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එක දෙනවා විවාහක දෙනවා දැන් මෙතන මේ මේ දීලා දෙන ගානක් දෙනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේකට මම නිකන් කියන්න විතමුකෝ හයිඩ්‍රජන් වල එකයි මම නිකන් දෙන්නනේ මතක තියාගත්ත කමන්නේ හයිඩ්‍රජන් වල එකයි හීලියම් වල අවශ්‍ය නැහැ ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් වල 12යි කාබන් ඔක්සිජන් වල 16යි ඒක දෙනවා විභාගකට දෙනවා වරහණක් දාලා දෙනවා දැන් මේ මෙතන මේ ගානේ මේ පෙන්නේ පේනවනේ දීලා තිනවා මේ ඕ සමානයි 16 කියලා දීලා තිනවා නේද එහෙම දෙනවා පුතේ නයිට්‍රජන් වල 14යි ඕන් ඔය වගේ ඒ තියෙනවා ඔන්න ඕක ඔය ඔය ඇවිල්ලා ඕක හිතන්නක මෙයාගේ ස්කන්ධය කියලා හිතන්නනේ මෙයාගේ ස්කන්ධයක් තමයි මේක ස්කන්ධ මේක වෙනස් වෙන්නේ නැහැ මේක සාමාන්‍ය නයිට්‍රජන් පරමාණු හැම එකෙම මේ ගන්න තමයි එතකොට මේක සාමාන්‍යයෙන් එයාගේ ස්කන්ධ ක්‍රමාංකයට සමානයි එක එක ස්කන්ධ ක්‍රමාංකයට බොහෝ දුරට සමානයි ස්කන්ධ ක්‍රමාංකයට බොහෝ දුරට සමානයි right එතකොට විභාගයක් දෙනවා ඔව් වෙන අවුලක් නැහැ විභාගයක් දෙනවා right ඊළඟට සාපේක්ෂ අනුක ස්කන්ධය සාපේක්ෂ අනුක ස්කන්ධය නම් අපිට හොයාගන්න වෙනවා ඒ කියන්නේ ඒක අණු වල ස්කන්ධය හරි සාපේක්ෂ අණු වල ස්කන්ධය දැන් මේ අපි හිතමු ඔන්න අණු ගේම දැන් ඔන්න මම ගන්නම් H2 අණුව බලන්න H2 අණුව අණුවක් කියලා කියන්නේ පුතේ ජෝඩුවක් ජෝඩු ජෝඩු ඉන්නකොට right H2 අණුව H2 අණුව කියලා කියන්නේ හයිඩ්‍රජන් පරමාණුකයි තව හයිඩ්‍රජන් පරමාණුකයි දෙක එකට පූට්ටු වුණාම right H2 පරමාණුවක් මේ H2 අණුවක් කියලා කියන්නේ පුතේ මෙහෙම අපි තුමු හයිඩ්‍රජන් පරමාණුවක් මෙහෙම තියෙනවා තව හයිඩ්‍රජන් පරමාණුවක් මෙහෙම තියෙනවා හරි එක හයිඩ්‍රජන් පරමාණුවක් එකයිනේ එක හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය එකයිනේ එහෙනම් H2 අණුවේ මේ ස්කන්ධය කීයද මේ එකේව කීයක් තියෙනවද 1 1 එකතු කරනවා කීයද 2යි අදෝසන තේරුණු කට්ටිය H2 වල අණුක ස්කන්ධය කීයද 2 1 1 2 හරි අපි හිතමු මෙන්න මෙහෙම හරි ඔන්න දැන් කාබන් ඩයොක්සයිඩ් අණුවේ ස්කන්ධය CO2 අණුවේ ස්කන්ධය හරි CO2 කියන්නේ අණුවක්නේ CO2 අණුව හැදෙන්නේ කොහමද CO2 අණුව හැදෙන්නේ කොහමද CO2 අණුව හැදෙන්නේ කාබන් පරමාණුකෝයි හරි එයාගේ දෙපැත්තට කවුද එකතු වෙන්නේ එයාගේ දෙපැත්තට ඔක්සිජන් ලා දෙන්නයි එතකොට කාබන් පරමාණුවයි ඔක්සිජන් ලා දෙකයි කාබන් පරමාණුවයි ඔක්සිජන් ලා දෙකයි දැන් එනම් මේ සම්පූර්ණ එකේ බර කීයද කොහමද ගාද ඔක්සිජන් වල කීයද 16යි කාබන් වල කීයද 12යි මේ ඔක්සිජන් ගෙත් කීයද පුතේ 16යි ඉතින් හරි ලේසි 16 16 කීයද 32යි 32යි 12 කීයද 44 44යි 44යි ඉතින් ඕක ඔය විදිහට අපිට රූපය දැද හොයා ගන්න පුළුවන් එහෙම නැතුව මීටරේ පාවිච්චි කරලා දැන් මේක CO2 නේ හරි දැන් අපි ඔන්න මම H2O වල හොයන්නම් බලන්න H2O වල බර කීයද H එකක් කීයද H එකක් එකයිනේ ඒතර එකේවා කීයක් තියෙනවද මෙතන දෙකක් තියෙනවා එහෙනම් මම මේක මෙහෙම ගණිත ක්‍රමයකට එක් වරක් දෙක හොයලා ඒකට මොකද කරන්නේ එකතු කරන්න ඕන කාවද ඔක්සිජන් නේ එකයිනේ තියෙන්නේ ඔක්සිජන් වල 16යි එහෙනම් එක් වරක් දෙක දෙකයි දෙකයි 16 එකතු කරාම කීයද පුතේ 18යි කියලා අපිට හොයා ගන්න පුළුවන් අත උස්සන්න මේක තේරුණු කට්ටිය අත උස්සන්න මේක තේරුණු කට්ටිය ඔහොම සාපේක්ෂ අනුක ස්කන්ධ අපිට හොයා ගන්න පුළුවන් අපි පොඩි ඇක්ටිවිටි එකක් කරමුද මේ ප්‍රශ්නෙට එන්න කලින් මම කල්පනා කරේ දැන් මේ ඇක්ටිවිටි එක දීලා මම ඔයාලට ප්‍රශ්නෙට ආවලා හරි අපි පොඩි ඇක්ටිවිටි එකක් කරමු
මේක ඔයාලගේ අත්පුතේම තියෙන ඇක්ටිවිටි එකක් හරි මේක ඔයාලගේ අත්පුතේම තියෙන ඇක්ටිවිටි එකක් තව අපිට මේකේ තියෙන ඇක්ටිවිටි එකක් කරන්න පුළුවන් सापेक्ष अनुपस्कंदे सह सापेक्ष परमाणुस्कंदे मेल की बरमेन गण क्रम टिकाय बरमेन गण क्रम टी कथा रो ये बरम क्रमदमा कथाकर सूदनमें बरम क्रम कथाक्रम कथाकर गणंट कथम सापेक्षण मम्मीगन वीडियो दालतीना मंगिता वीडियो बल लेकिन मम्म इतना वीडियो बलक कटी तवा मेती मेन तीन पड़ी वगुआ वगुवे नमाई सापेक्ष अनुकुस्कंदाय हो सापेक्ष अनुकुस्कंदरी हो मुटग्गाला मत वाल दौकर मट सहयोगी दीकल पुलवा कटे मे नमत्कली तम तीन नमत्कली नमलिया दौकर पलवनी एन हरी एन थ्री हरी मेम कर तग्ल मे मे वगु गागन मेमे वगुवन तग्ल तग्ल मे वगुवन तग्गल मे वग्गुगागन वग्गुवे पलवेनी इक्कनागे नाम एन्नेस त्री केला दियेन्नी एन्नेस त्री केला दियेन्नी पुते ए एन्नेस त्री कियन इक्कनागे अमोनिया केला अपि यट कियन्नी एयागे एतकोट तियेन्नी एन परमाणुकुयि एच परमाणु तुनकुयि දැන් මෙතනදී ඔයාලට ඕන වෙනවා එතකොට n වල කීයද කියලා හොයාගන්න. මන් දෙන්නම් n වල 14යි. h වල 1යි. මම මේ පැත්තකින් දෙන්නම් right. දැන් කොහොමද නම් මේක හදන්නේ අපි? මේක හදන්නේ කොහොමද අපි? අපි මේක හදමු समान लकड़ा एन वाल दाहतराई वरहन दाल तुना उत्तर दाहतराई रक्त तुना दाहतराई तुना की दाहताई उत्तर दाहताई उत्तर अत उत्साह तीर कटे अत उत्साह तीर कटे
මේක ඕනනම් ඇඳලා පෙන්නන්නම් තව විදියකට හරි NH3 කියලා කියන්නේ නයිට්‍රජන් අණුවකුයි සෝයි නයිට්‍රජන් පරමාණුකුයි එයාට H පරමාණු තව කීයද තුනක් මෙහෙම තුන් පැත්තෙන් සෙට් වෙලා ඔබ තමයි මේක තියෙන්නේ මේක ඇවිල්ලා නයිට්‍රජන් පරමා මේ පරමාණු මේක ඇවිල්ලා H 3 දෙනක් හරි මේකත් H එකනේ මේකත් H එකනේ මේකත් H එකනේ හරි එතකොට අපි දන්නවා නයිට්‍රජන් වල කීයද 14යි මෙයාගේ 1යි 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 මේ සෙට් එක මේකට කිරවුවාම කීයද එන්නේ එතකොට 14යි 15යි 16යි 17 නේ සෙට් එක මේකට කිරවුවාම එනවා 14යි 15යි 16යි 17යි 14 තමයි උත්තරේ තව පාරක් අතුස්සරෙන් තේරුණු කට්ටිය देखा හරි එතකොට 16යි 16යි 32යි 32යි 14යි 6යි 46යි නේද 46ක් ආවද බලන්න මට වැරදුනක් දන්නේ බලන්න හරි 16යි 16යි 32යි ඔක්සිජන් වල දාලා ඉන්නම් ඔක්සිජන් වල 16යි ඈ 32කට 14ක් එකතු වුණාම 46 කියලා එනවා බලන්න මේ උත්තරය ආපු කට්ටිය අතසන බලන්න ඇන්සර් පෙරේ තියෙන උත්තරය ආපු කට්ටිය රයිට් ෆුඩ් අපි යන් SO2 ගැන කතා කරන්නේ සල්ෆර් වල 32යි සල්ෆර් වල 32යි සල්ෆර් වල 32යි එතකොට මෙතන O2 ගේ 16 වරක් දෙක හරි බලන්න සුළු කරාම කී දෙන්නේ කියලා 16 වරක් දෙකත් 32යි 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 64 කියලා එනවා උත්තරේ 64යි කියලා උත්තරේ එනවා බලන්න මේ උත්තරේ ආපු කට්ටිය දැන් මෙතනදී බය වෙන්න එපා දැන් මේ වගේ ඉලක් ගණන් දෙන්න බෑ සල්ෆර් වල 32 කියලාම දෙනවා right H2 කියලා කියන්නේ එතන හයිඩ්‍රජන් ඒවා දෙකක් තියෙනවානේ එක වරක් දෙක එකතු කරන්න ඕන මොකද්ද O2 16 ඒවාත් කීයද තියෙන්නේ දෙකක් තියෙනවා ආ එක වරක් දෙක දෙකයි අවුලක් නැහැ 16 වරක් දෙක 32යි 32යි දෙකයි 34යි බලන්න මේ උත්තරය ආපු කට්ටිය අතුස්සන බලන්න ගුඩ් නියමයි ආ CO කාබන් මොනොක්සයිඩ් වල කාබන් වල 12යි ඔක්සිජන් වල 16යි 12යි 16 එකතු කරාම කීයද 28යි වෙරි ගුඩ් නියමයි නියමයි පුතා ग्लूकोस
12 කියලා කියන්නේ එක් වරක් 12 න් 12 කියලා මම දාන්නම් ආයේ එකට මෙන්න ගන්න යන්නේ නැහැ right O 6 කියලා කියන්නේ 16 වරක් 6 කියේද මේකට උත්තරේ එන්නේ හදලා ගන්න බන්ටක් ගාලා හදුව එකනේ මේකට උත්තරේ කියන බන්ටක් ගාලා කියේද 180යි yes very good ඉවර උත්තරේ ආවා 100 80ක් එනවා නේද හදලා පෙන්නන්නම් ඕනනම් 12 වරක් 6 කීයද 72යි 12 වරක් 6 ඇවිදින් 72යි මොකද මේක කරගෙන ඉන්න නේද 12 වරක් 6 72යි 72 කට 12ක් එකතු කරනවා 16 වරක් 6 මං හිතන 96යි. දැන් මේක එකතු කරන්න තියෙන්නේ 6යි 7යි 8යි 9යි 10යි. ආ 7යි 1යි 8යි 8යි 1යි 9යි 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 18යි 180ක් වෙනවා. අතුස්සන්නේ උත්තරය ආපු අය. Good good good. එමයි. HCL How about that? H वाले एकाई, yes good. CL वाले 35 दशम पहाई, मेरे का दिनों आप उते विभाग इटे, अच्छे पदे दिए लगी ना मेरे राइट, मेरे का पढ़ान कर गाना वर्षन है. इधर बस एक एक पाविच चल मेरे का हदार ना ना मतलब दिया गान तो, हदार गान ना क्रम वेद मतलब दिया गान तो, राइट? इच्छा CL लेको तो कर हम देखे का तो नाम 35 के 35 दशम पहाई नहीं පුතා මට ඔයාලා කියන එක මොන හරි තියෙනවනම් පොඩ්ඩක් මැසේජ් එකක් දාලා ඉන්න මේ මොකද මේ මේක ඉයර්ෆෝන් එකේ මම කනේ ගහගෙන නැහැ මට ඒක නිසා ඇහෙන්නේ නැහැ කියන එක මැසේජ් එකක් දැම්මොත් මම ටක් ගාලා ඉයර්ෆෝන් එක කනට දා ගන්න right හරි මෙන්න මෙයා ඔව් එයාට මට ටිකක් දරුණු කේස් එකක් කාබන් ලගේම පටන් ගමුකනේ 12 වරක් කාබන් ලොක්කම කීයක් ඉන්නවද මේකේ ऑक्सीजन दास बल එකයි දෙකයි කාබන් දෙකක් තියෙනවානේ දොළොස් වරක් දෙක. ඔව් උත්තරයක් ආව බලමු. yes 46 කියලා බලමු හරිද කියලා. ධන හයිඩ්‍රජන් ලා 1 2 3 4 5 6යි නේ. එකකලින්ම 6යි කියලා මම දාන්නම්. මෙහෙම හදලා පෙන්නන්න ඕනේ. හිතින් හදලා බෑ. මෙහෙම හදලා පෙන්නන්න ඕනේ. මේ විදිහට හදලා පෙන්නන්න ඕන පුතේ. ऑक्सीजन ला अरे वरना को नहीं उड़ते कहीं अरे तो लो स्वरात देखो विषय तराई तिहाई तिहाई हाथलिया है हाथली साय H2S दिक्कतर किस तरह की कदू करना उत्तर क्या දැන් මෙයාලගේ නම් ලියන්න තියෙනවානේ SO2 කියලා කියන්නේ සල්ෆර් ඩයෝක්සයිඩ් සල්ෆර් ඩයෝක්සයිඩ්
sulfur dioxide තමයි මේ SO2 කියලා කියන්නේ. ඕකේ. එතකොට H2O2 කියලා කියන්නේ කාටද? ඒ එහෙම කියන්නේ hydrogen peroxide. हाइड्रोक्लोरिक अम्ल अम्ल हाइड्रोक्लोरिक H2S हाइड्रोजन सल्फाइड मैं अंतिम के विषयादरने में तीस हजार नहीं मटत पी सुने मैं अंतिम के विजिस्ते कर दिया तीस हजार आई है तीस हजार आई अंतिम कर नहीं अंतिम कर तीस हजार नहीं अरे मतलब वेला होता है अनिवार्य हम रेको किया लो उपर अभी इत ने मोटा मिली ने गुरुंटा तक रोवर दी के लगी ना दें मित्रा नांगे दिन ने अभी මෙහෙම කරනකොට මිස්ටේක්ස් එන්නේ නේ ඉතින් ඒකට වැඩි හරි බෝඩ් එකේ හදනවා වගේ නේද හරි රයිට් එතකොට ඒක හරි ඊළඟ පස්සේ ආයසරයක් අපි යනවා මෙන්න මේකට හරි දැන් මේ අපි කතා කරේ අණු ගැනනේ ඔය අණු ගැන කතා කරනකොට ඔය වගේමයි මේ आयनिक संयोग आयनिक बंधन पाठ कथा सोडियम क्लोराइड पोटेशियम क्लोराइड नाइट्रोजन नाइट्रोजन सैंपल චීනෙන් කාබනික පොහොර ගන්නලා තිනවා මම දන්නේ සත්‍යතාවය කොහොමද කියලා මම දැක්කා තුන් දෙනෙක් අදහස් පළ කරලා තියෙනවා ඒ චීනෙන් ගෙන්නන කාබනික පොහොරවල කාබනික පොහොර ගලේනේ පස්වල තියෙන ජීවි ආරම්භණන් ඒ ඉන්න සුත්‍ර ජීවියෝ හරි right ඒ ඉන්න සුත්‍ර ජීවියෝ මේ වගාවන්ට අතිශයින්ම මේ හානිදායක වගාවන්ට විතරක් නෙමෙයි වගාවෙන් පස්සේ මේ ජීවීන්ට හානිදායක රෝගකාරක ව්‍යාධි ජනක සුත්‍ර ජීවීන් ගොඩාක් ඉන්න නේද ඒ කියන්නේ නිරෝධායකනේ මොනවා හරි දෙයක් සාමාන්‍ය පුතේ ලංකාවට ගේනකොට ක්වොරන්ටයින් කරනවා මේ මේ කොවිඩ් වලට විතරක් නෙමෙයි ක්වොරන්ටයින් එක කල්ලුත් තිබුණා जान संपत्ति नंबर अला क्वारंटाइन क्वारंटाइन गेन पुट बल जीवी सांपल नंबर चुनाव बस इकट्ठी वरायतीयला बस आयसरा चक्कर बनना क्वारंटाइन कहूलाक लंका
ඔයාලගේ ස්වාධීන මත ඉදිරිපත් කරන්න පුරුදු වෙන්න. විද්‍යාවනේ කරන්න. විද්‍යාව ගණන් කියලා කියන්නේ තාර්කිකව හිතන්න පුරුදු වෙන්න ඕන රයිට්. එතකොට දැන් මේ විදිහට මේ ගේන පොහොර ටික දැන් පුරු ලංකාවෙන් පැතිරෙනවානේ. මේ කාබනික පොහොර ටික මේ ලංකාවෙන් පැතිරිලා මේ කාබනික පොහොර ටික මේ මේ ලංකාවේ පස්සරට මේක එකතු වෙන්නේ. ලංකාවේ පොළොවේ අපි ඉන්නේ. අපි කන්නේ ලංකාවේ පොළොවේ හැදින දේවල්. ඔයාලගේ දවල් බත් එකේ තියෙන බත්ට ලංකාවේ පොළොවේ හැදෙනවා. බාස්පති නම් මේ බත් දියට ඉවරයි. ඒතර ඔයා කන්නේ එළවලු ලංකාවේ පොළොවේ හැදෙනවා. ඉතින් ඔය තියෙන ව්‍යාධ ජනක බැක්ටීරියා අනම්මනන් ටික ඔක්කොම ලංකාවට ගෙනාවාම ලංකාවට මොකක් වෙයිද? කල්පනා කරලා බලන්න. ලංකාවට මොකක් වෙයිද? අපිට අමිනිස්සයි නේද පුතේ? නිශ්චිතව කියන්න බෑ. අඩේ මේ මොකද්ද මේ විකාරේ නේද? සමහරට එහෙම නේද? මම මේ දැක්ක දේවල් වල ටිකක් කියන්නේ right. මේ සැලසුම් සහගත කුමන්ත්‍රණ කියලත් මට වෙලාවකට හිතෙනවා මේ. සැලසුම් සහගතව මේ මේ ලංකාව කියන මේ සම්පත් භූමිය, මේ නිජ භූමිය මේ මේ කොල්ලකණ්ඩ ඉන්න නේද? අපි දන්නවා ඉංග්‍රීසියෙන් ඇවිල්ලා ලංකාවට බලෙන් ඇවිල්ලා මේ මේ මේව සම්පත්ති කොල්ල කාලා උන්ගේ පාලනේ දීලා අනම්මනම් කරලා එහෙම ගියා බලෙන් න්යාවි. දැන් අර මානව හිමිකම් අනම්මන නිසා බලෙන් ඉන්න බැරි නිසා මිතුරු වේසින් ඇවිල්ලා නේද ලංකාව විදින සාරේ උරා ගන්නට ට්‍රයි කරන කට්ටිය තුන් ගොල්ලක් ඉන්නවා. කවුද ඒ තුන් ගොල්ල? එකක් තමයි, එකක් තමයි ඇමරිකා, අනික රට තමයි ඉන්දියා. අපේ අසල ඉන්දියා. අනික රට තමයි චීන. ඔය රටවල් තුන පුතේ වලි කනවා ලංකාවට. දැන් ලංකාවේ ෆෝර්ට් සිටි එක තියෙනවනේ වරාය නගරේ. ෆෝර්ට් සිටි එකේ වැඩිපුර කොටස් ප්‍රමාණයක් තියෙනවා චයිනාවේ. ඇමරිකාවටත් තියෙනවා. එතකොට කොහොම ගත්තාම මේ මට විතරද මන් දන්නේ හිතන්නේ අනාගතේ තව අවුරුදු 10ක් 15ක් ඔයාලා ලොකු වෙලා ඉන්නකොට ලංකාව ඇතුළේ ඇමරිකාවේ වුණුයි චීනයේ වුණුයි ගහගත්තොත් එහෙම මොකද වෙන්නේ? උන්ගේ අතර යුද්ධයක් ඇති වුණොත් එහෙම මොකක් වෙයි? මේ වගේ ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා, ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. හරි. අපිට ඉතින් නිහඬව බලාගෙන ඉන්න වෙන්නේ. ඒ වගේම නේද? මතක තියාගන්න මේ වගේ ගොඩ එන්න නම් පුතේ මම මම මේක මේ වගේ වීඩියෝ වලත් කිව්ව හැම එකෙම ඉගෙන ගන්න වෙනවා. මේකෙන් ගොඩ එන්න නම් ඉගෙන ගන්නම වෙනවා. ඉගෙනගෙන ඉගෙන ගන්නවා කියලා කියන හොඳට ඕ ලෙවල් පාස් කර ගන්න ඕන. හොඳට ඕ ලෙවල් පාස් කරගෙන මම රෙකමන්ඩ් කරන්නේ විද්‍යා විෂයට. අර අනෙක් විෂය හොඳ නැහැ කියලා නෙමෙයි කියන්නේ. අනිත් විෂයවලත් හොඳයි. නමුත් මම විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක් විදිහට මම සයන්ස් ෆැකල්ටි එක විදිහට මම යෝජනා කරනවා. හරි, හොඳයි. හරි. කල්ලා හොඳ ඩිග්‍රී එක හොඳට නේ ෆස්ට් ක්ලාස් එකක් හරි උස කරනත්තර එකක් හරි හොඳ එකක් කරගෙන පුළුවන් නම් නේද? මේ රට යන්න පුළුවන් විදිහට විදේශගත වෙන්න ඕන වෙලාවක කිව්ව ගමන් බෑග් පැක් කරන් රට යන්න පුළුවන් විදිහට හරි යන්න තමන්ගේ ආර්ථික තත්ත්වය ඉකොනොමික හදාගන්න. ඉතින් ඒකට අපිට අධ්‍යාපනයේ තමා තියෙන එකම පාර. මොකද ඔයාගේ තාත්තා අගමැතිත් නෙවෙයි, ඔයාගේ තාත්තා ජනාධිපතිත් නෙවෙයි. ඈ තාත්තා ජනාධිපතිත් නෙවෙයි, තාත්තා අගමැතිත් නෙවෙයි, අම්මා ජනාධිපතිත් නෙවෙයි, අම්මා අගමැතිත් නෙවෙයි. හොඳට කල්පනා කරන්න මම මේ කියන කාරණාව. හරි, අම්මයි තාත්තයි ජනාධිපති අගමැති නම් ඔන්න අවුලක් නැහැ. ඔන්න එහෙනම් කිසි කේස් එකක් නැහැ නේද? ගොරොර බී වෙනම වීදුරු පෙට්ටි පෙන් කාමරයක දාලා විභාග ලීලා ලංකාවෙන් එක වෙලාවෙම යන්න පුළුවන්. එහෙම යන්න පුළුවන්. ඉතින් එහෙම යන්න බැරි බෑනේ දැන් නේද? බැරි වීදුරු නම මෙන්න මේක. ඒක හොඳට මතක තියාගන්න ඕන. ඊළඟට අපි බලමු මෙන්න මේකේ සෝඩියම් ක්ලෝරයිඩ් ගැන කතා කරනකොට මේක අපි කතාව ඇතුළේ නේද? දැන් මේකෙදි මේ සෝඩියම් ක්ලෝරයිඩ් වගේ ඒවා එකක් ගත්තාම ඒ වගේ පුතේ තියෙනවා සූත්‍ර ස්කන්ධය කියලා එකක්. හරි. එතකොට
සූත්‍ර ස්කන්ධය කියලා එකක් තියෙනවා. ඒක රොන්න මම නිකන් උදාහරණයකට කියන්නම්. මෙන්න මෙහෙම සෝඩියම් ක්ලෝරයිඩ් වල සූත්‍ර මේ මේ වගේ ස්කන්ධය හොයන්න කිව්වොත් එහෙනම් මොකද කරන්න ඕන? සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන NaCl. හරි? NaCl. NaCl කියලා කියන්නේ එතකොට Na වල කීයද? 23යි. ඒකේ වන්නේ විතර ඒ අරව ගියම තමයි. හැබැයි ඒකේ අණුක නෙවෙයි, අණුවක් නෙවෙයි. NaCl කියන්නේ අණුවක් නෙවෙයි. අණුවක් නොවනට අපි සූත්‍රයක් නිසා සූත්‍ර ස්කන්ධය හොයනවා. 23 ඒ Na වල 23යි. ක්ලෝරින් වල කීයද? 35.5යි. දැන් මේ දෙක එකතු කරාම කීයක් කීයද පුතේ? 58.5යි. 58.5 ඔය විදිහට අපිට ඕනම සංයෝගයක ඕනම අණුවක ඔය ස්කන්ධය කියන එක හොයන්න පුළුවන්. අතුස්සන්න එක පැහැදිලි කට්ටිය? අතුස්සන්න එක පැහැදිලි කට්ටිය? හරි. දැන් කේස් එක හරි. දැන් අපිට තියෙන්නේ ඊළඟ තියරි කොටස යන්න. දැන් මේ ස්කන්ධ ගැන ඉගෙන ගත්තේ ඇයි ඒ මේක ඉගෙන ගත්තේ දැන් අර අපිට 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 කියනවා පරමාණු ගාන ගණන් කරන්න කියලා අපිට කිව්වොත් එහෙම අණු ගාන ගණන් කරන්න කියලා ඒ විදිහට අණු ගාන ගණන් කරන්න පරමාණු ගාන ගණන් කරන්න කියලා આવොත් ඒ ගණන් කිරීමට දැන් අපිට මෙහෙම 1 2 3 කියලා පරමාණු ගණන් කරන්න බෑනේ ඇයි පරමාණු අපේ ඇහැට පේන්නේ නැහැ අපිට මෙහෙම 1 2 3 4 කියලා එහෙම ගණන් කරන්න බෑ අපිට එහෙම ගණන් කරන්න බෑ right එතකොට පුතේ මේ විදිහට 58.5 කියලා අපිට මේක දෙනවා. දැන් මේකට අපි මේ දෙක සම්බන්ධ කරන යතුරු ගැන දැන් කතා කරන්නයි යන්නේ. අපි දැන් මෙන්න මේ මෙයාලගේ තියෙන ස්කන්ධය සහ කවුන්ට් එක ගාන 1 2 3 4 කියලා ප්‍රමාණය හොයන්න මේ දෙක අතර සම්බන්ධය ගැන කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. හරි. මම මේකට ගන්නම් අලුත් පිටුවක් අරගන්නම්. දැන් අපි ඊළඟට හදන්නේ මෙයාලගේ තියෙන මේ මේ මූලද්‍රව්‍යවල සංයෝගවල හරි ඔන්න කල්පනා කරන්න මේක හරි ලේසියි මූලද්‍රව්‍යවල හරි සංයෝගවල ස්කන්ධය දැන් අපිට හොයාගන්න පුළුවන්නේ ස්කන්ධය හොයාගන්නේ කොහොමද ස්කන්ධය නම් අපිට ඔන්න තරාදියක් කියලා මැනත හැකි තේරුණාද ඒ ස්කන්ධයයි හරි මෙයාලගේ තියෙන ස්කන්ධයයි සහ මෙයාලගේ තියෙන මේ 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 පරමාණු ගණන ප්‍රමාණය ප්‍රමාණය කියලා කියන්නේ ගාන කවුන්ට් එක ප්‍රමාණයයි අතර සම්බන්ධය හොයාගන්න තමයි දැන් අපි මේ යන්නේ ස්කන්ධයයි ප්‍රමාණයයි අතර සම්බන්ධය හොයාගන්න තමයි දැන් අපේ සූදානම එතකොට මේකට මෙයාලා අතර සම්බන්ධය ගැන යම්කිසි මතපල කරපු විද්‍යාඥයෙක් හිටියා නමුත් අපි එතනින් පිළිගන්න විද්‍යාඥයෙක් තමයි ඇමීඩියෝ ඇවගාඩ්‍රෝ කියලා කියන්නේ. ඉතින් මෙන්න මේකට මතපල කරපු හොඳ විද්‍යාඥයෙක් තමයි කවුද? ඇවගාඩ්‍රෝ. ඇවගාඩ්‍රෝ කියන එක නා ඉදිරිපත් කරා නියම කීපයක් නියම ඇත්තම දෙකක් ඉදිරිපත් කරනවා හරි මේ අවගාඩ්‍රෝ ඉදිරිපත් කරමු නියම තියෙනවා පුතේ කියන දෙකක් හරි මම මතක තියාගන්න දෙකක් තියෙනවා කියලා රයිට් මොකද්ද පළවෙනි එක ඕනෑම මූලද්‍රව්‍ය පරමාණුවක් ගත්තාම
ඕනෙම මූල ද්‍රව්‍ය පරමාණුවක හරි ඔන්න මම ලියන්න යන්නේ ඕනෑම මූල ද්‍රව්‍ය මූල ද්‍රව්‍යක ඕනෙම මූල ද්‍රව්‍යකට මේක අදාළයි ඕනෙම මූල ද්‍රව්‍යක එයාට තියෙනනේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට රයිට් ඕනෑම මූල ද්‍රව්‍යයක පුතේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට හරියටම සමාන හරියටම සමාන ග්‍රෑම් ගානක ග්‍රෑම් ගණනක් තුල හරියටම සමාන ග්‍රෑම් ගානක් තුල පටිම ශරීරම සමාන ග්‍රෑම් ගානක් ගත්තොත් संबंध मौलया अडंगूवे।